ඒක තියෙන්නේ පළවෙනි ඒක තියෙනවා කරුණ හතරක් දීලා පළවෙනි එක පහවසර ශිෂ්‍යත්ව පරීක්ෂණය කියලා තියෙනවා දෙවෙනි එක තියෙනවා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් තෝරා ගැනීම සඳහා වූ පරීක්ෂණය ඊළඟට සිසුන්ගේ බුද්ධි මට්ටම මැනීම සඳහා වූ බුද්ධි පරීක්ෂණය ඊළඟට 10 ශ්‍රේණිය අවසානයේ පළාත් මට්ටමින් පැවැත්වූ ඉංග්‍රීසි භාෂා සාධන පරීක්ෂණය එතකොට ප්‍රශ්න අහන්න 25 වෙනි එකේ ඉහත පරීක්ෂණ අතරින් විෂය වළංගුතාව වඩාත් වැදගත් වන පරීක්ෂණය කුමක්ද කියලා විෂය වළංගුතාව වඩාත් වැදගත් වන පරීක්ෂණය කොයි එකද කියලා තමයි අහන්නේ අන්තිම එක කියලාද කියන්නේ ඒ යන්නේ ඔය එකේ තමයි නේද විෂය ගොඩක්ම බල තිල් නිමිස් හිතන්නේ මොකද්ද අනිස මං හිතුවේ එක කියලා මේ ශිෂ්‍යත්ව පරීක්ෂණය කියද අර ඊ අපි ටිකක් කතා කරද්දි කිව්වේ නේද අර අනාගත සූචක එහෙම සලකන්නේ විෂය වළංගුතාවයට නිසා මං එහෙම හිතුවේ ඒක ඒක මේ අනාගත ඒක නේ මේ නිර්ණායක වළංගුතාව කියන එකට තමයි අපි කතා කරන්නේ එහෙම නේද अनागत सूचक वलंगुताव कीला वेटनो कीला मे शिष्यत्व निर्णायक वलंगुताव कोटसक्ति मे अनागत सूचक वलंगुताव कथा करे शिष्यत्व वेटुने कथा करे कोटा उत्तरे हतरे उत्तरे हतर श्रेणी अवसाने इंग्लिश भाषा साधन परीक्षण सामान्य विभाग विभाग साधन परीक्षण सदहा අර අරකෙදි කරන්නේ ශිෂ්‍යත්වයේදී විෂය මැන්නට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ අර මේ මේ දුෂ්කර බලාත් වල හරිය නැත්තම් පාසලක් ලබා ගන්න ඕන අයට පාසලක් ලබා දෙන්න නේද යන්නේ එන තමයි නැත්තම් ඉහළට අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන අයට ඉස්සරහට යන්න උදව් වෙන එක කියන්නේ ඒක ඒකයි ඒකට අවශ්‍ය අර මේ අවශ්‍ය පිළිවෙල ඒ කියන්නේ කොහොමද මේ රෑන්කින් කරගන්න නෝන අන්න ඒකනේ කරන්නේ මේකෙන් නේද නෝ අර නිර්ණායක වළංගුතාවට ඒකේ අනාගත සූචක කියන එකට තමයි වැටෙන්නේ ඔයත් දැන් සරිලං කරන්න ගිහින් අපි බලමු ඒක හරි කියලා හිතමු නේද අපි ඔව් ජොනි මේක තියාගෙන ඈ යන්න කියලා හිතලා අපි ජනක සේකරුත් පස්සේ හමු අපි හයට යන්නේ හරි කරන්න ඔයා මේක ඊට පස්සේ තියන්නේ ඉහත පරීක්ෂණ අතරින් සංරචක වළංගුතාව වඩාත් වැදගත් වන පරීක්ෂණය කුමක්ද කියලා සංරචක වළංගුතාවේදී වැදගත් වෙන්නේ අර බුද්ධිය අන්නේ වගේ දේවල් නේද අපි අනිත් අපි ලක්ෂණ මේ බුද්ධිය වගේ ඒවා ඔව් ඔව් එතකොට ඒකට කොයි එක දෙන්නේ ඇයන්නද ඇයන්න නේද සිසුන්ගේ බුද්ධි මට්ටම මැනීම සඳහා බුද්ධි පරීක්ෂණය කියන එක ඔය නේද තුන් වෙනි එක නේ මං හිතන්නේ ඒක තමයි
මොනහරි අදහස් එහෙම තියෙනවා නම් මේ තර්ක තියෙනවා නම් කියන්න. එතකොට අර ඒක වෙනම තියෙන සංරචක වළංගුතාව කියන්නේ මනෝවිද්‍යාත්මක සංරචක මනින පරීක්ෂණ වලට තමයි මේක භාවිත වෙන්නේ නේද? පෞරුෂයේ බුද්ධිය වගේව මනින්න පාවිච්චි කරනවා. බුද්ධිය අභියෝගිතාව ඔන්න වගේ. එතකොට ඉතින් මේකේ තුන්වෙනි එක තමයි පැහැදිලිවම තියෙන්නේ. සිසුන්ගේ බුද්ධි මට්ටම මැනීම සඳහා වූ බුද්ධි පරීක්ෂණය. ඒ දෙක විතරයි නේද ඒකෙන් අහලා තියෙන්නේ. ඊට පස්සේ 27 ඒක හරි නේද? එතකොට තුන්වෙනි උත්තරේ තියෙන්නේ හැයන්න. 26. 27ට ගියොත් හරි නේද? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා කියන්න. ඒක හරිනේ. ඒක හරි. ඔකේ. පැහැදිලිවම තියෙනවා ඒක. ඊළඟට 26 3 නේද කිව්වේ? 26 3. අර 25 25 මොකද කිව්වේ? 25 අපි ගත්තේ ඈ යන්න කියලා. දැන් අර අර මිස් කෙනෙක් අපිට කිව්වා අයන්න වෙන්නත් පුළුවන් එහෙම කියලා. ඊට පස්සේ අපි අර ඊයේ කතා කරපු නිසා නැත්තම් නිර්ණායක වළංගුතාව කියන එකට අදාළ වෙන එකක් විදිහට ඒකේ කොටසක් විදිහට අනාගත සුචක වළංගුතාව කියන එකට වැටෙන්නේ ශිෂ්‍යත්වය. ඒ කියන්නේ අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඒ ගන්න දෙයින් ඒ කියන්නේ රිජුලේස මනින දෙය නෙමෙයි අපි ගන්න වෙනත් දෙයක් තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. බාහිර නිර්ණායකයක් පිළිබඳ අස්තමේන්තුවක් ලබා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක නිර්ණායක වළංගුතාවට තමයි වැටෙන්නේ. එතකොට විෂය වළංගුතාවට ඍජුවම වැටෙන්නේ අර ඈ යන්න. 25 වෙනි ප්‍රශ්නේ. ඈ යන්න තමයි වැටෙන්නේ. 10 ශ්‍රේණිය අවසානයේ පළාත් මට්ටමින් පැවැත්වූ ඉංග්‍රීසි භාෂා සාධන පරීක්ෂණය. එතකොට විෂය වළංගුතාවට විෂය වළංගුතාව සඳහා භාවිත වෙන නැත්නම් ඒක භාවිත කරන්නේ සාධන පරීක්ෂණ වලට කියලා සටහනෙත් තියෙනවා කියලා මිස් කෙනෙක් කිව්වා. ඊළඟට අර ඒකෙදී අර මේ බර තැබීමක් කළා ඉගෙනුම් පල හඳුනාගෙන ඒවට බර තැබීම් කළා එහෙමත් කරනවා. ඉගෙනුම් පල සඳහන් නොවන වෙලාවට අපි නිල් පතක් විදියට හදලා ඒ විදියට අපි ඒක සකස් කරනවා. එහෙම තමයි අපි ඒක කරන්නේ. ඒක අර පිළිවෙලක් ගැන අහලා තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ නේද? හරි නේද ඒක? අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ දැන් ওই විභාගයක් තියන්න කලින් පේපර එකට නිල් පතක් කියලා එකක් හදනවා. ඒ කියන්නේ දාන ප්‍රශ්න වලට බර තියලා එහෙම කළා අර අපිට විෂය නැත්තම් ඉගෙනුම් පළ තිබ්බේ නැත්තම් ඒකට අර බ්ලූම්ගේ වර්ගීකරණය දාලා ඒ වගේ කරන්න පුළුවන් දැනුම ආකල්ප නැත්තම් දැනුම් භාවිතය ට්‍රාන්ස්ලේෂන් දැනුම අවබෝධය භාවිතය සංස්ලේෂණය විශ්ලේෂණය ඔන්නෝ පාවිච්චි කරලා ඒවට අදාළ විදිහට ප්‍රශ්න සකස් කරනවා පර තියලා. ඒ විදිහට ලකුණුත් දෙනවා. ඒ විදිහට තමයි මේ නිල්පත කියන එකක් හදන්නේ. එහෙම එකක් හදනවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් එක එක ඉගෙනුම් කොටස් තියෙනවනේ එක එක පර වැටෙන. ඒ කියන්නේ දැන් කේ විෂයන් අනු මේක සරලව ගන්නවා ඇති. සමහර කොටස් වලට ලකුණු ටිකක් වැඩියෙන් දෙන්න පුළුවන්. ඒ ටිකක් අර විෂය පර කොටසක් වෙනවා. එතකොට ඒකේ ප්‍රශ්න ටිකක් වැඩියෙන් දාන්න. ඊළඟට ඒක මොන ශේෂ්ත්‍රයටද යන්නේ? දැනුමටද අවබෝධයටද නැත්නම් භාවිතයටද ඔන්න ඒවා. දැන් ගණිතය ගත්තොත් එහෙම ගොඩක්ම මේ ෆස්ට් පේපර් එක හැදෙන්නේ දැනුම අවබෝධය භාවිතේ. ওই තුනට තමයි ගොඩක්ම තියෙන්නේ මේ බරව. ෆස්ට් පේපර් එක. සෙකන්ඩ් එකේදී තමයි අර සංස්ලේෂණේ විශ්ලේෂණ හැකියාව මනින්න භාවිතා කරන්නේ. අන්නේම තමයි ඔය නිල්පත කියන එක හදන්නේ. මිරස තව අර පීරියඩ් ගන්න වැඩි වෙන කර්මනේ ඔය බර කියන එක තීරණය වෙන්නේ. එහෙමත් ආඩම් කොටසක් ගත්තොත් දැන් ඒකට අපි පීරියඩ් සමහරක් එක් කොටස් වල තියෙනවා පීරියඩ් 2යි 3යි තියෙන්නේ. තව කොටස් වල තියෙන 10ක් 12ක් වගේ. ඔව් ඔව්. ඒ ලෙවල් වගේ ගත්තොත් එතකොට අන්නේ එතකොට අපි ඒ කොටසට වැඩිපුර බරක් දෙන්න ඕන ප්‍රශ්න හදනකොට. ඔව් දැන් මේ දැන් මේ මැත්ස් පේපර් එක ගත්තොත් ඕ ලෙවල් එක ඒකෙදි කෙටි ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න 25ක් තියෙනවානේ මේ ෆස්ට් පේපර් එකේ පළවෙනි කොටසට. ওই ප්‍රශ්න 25න් 8ක්ම යන්නේ ජ්‍යාමිතිය ප්‍රශ්න. අන්න ඒ විදිහට ඒ කියන්නේ ප්‍රශ්න ඒ කියන්නේ එක එක තේමා 6ක් තියෙනවා.
තේමාහයෙන් ජාමිතියට තමයි වැඩිම බරක් තියෙන්නේ ෆස්ට් පේපර් එකේ මේ පළවෙනි කොටසේ ප්‍රශ්න වලින් ප්‍රශ්න 8ක් 25න් 8ක් මන්නේ වගේ එතකොට මේ ওই විදිහට තමයි එන්නේ ඊළඟට දැන් සෙකන්ඩ් පේපර් එක ගත්තාම සෙකන්ඩ් එකේ සෙකන්ඩ් පේපර් එකේ ඒ කොටසට මැත්ස් එකේ තියෙනවා වීජ ගණිතයේ ප්‍රශ්න 3ක් අන්නේ විදිහට එතකොට සෙකන්ඩ් පේපර් එකේ B කොටසට දානවා ජාමිතිය ප්‍රශ්න 3ක් ඔන්න ඔය වගේ අර එක එක කොටස් වලට තේමා වලට බර තැබීම් කරනවා එහෙම තමයි ප්‍රශ්න හදන්නේ සර් ඊට පස්සේ ඔතන මේ මාකින් වලදීත් අපි ඔය නිල් පතක් ලකුණු කරනවා ඒ ප්‍රශ්න වලට ළමයා කොහොමද උත්තර දීලා තියෙන්නේ කියලා සමස්තයක් විදිහට ඊට පස්සේ සර් එක මේ අපි ෆීඩ්බැක් එකක් කරනවා වැඩියෙන් උත්තර දීලා තියෙන්නේ මොනවටද අඩුවෙන් කොහොමද කියලා එකක් බලනවා සර් ඊට පස්සේ හරි හරි මන්නම් පේපර් මාකින් ගිහිල්ලා නැහැ තාම අපිට වැදගත් වෙන්නේ ඉතින් මේ පේපර් මාකින් ගිහිල්ලා අද්දගීම් තියෙන මිස් පැගසර්ලාගේ අදහස් එහෙමයිකුත් කරනවා නේද එතකොට මිස් මේ දැන් ඒක වැදගත් වෙන්නේ කොහොමද කියන්නේ පුළුවන් දෙයක් ඔව් ඊට පස්සේ මේ අපි බලනවා ලංකාවේම ඊට පස්සේ මේ පේපර් එක දැන් හදන අපේ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවනේ ඊට පස්සේ ඒගොල්ලෝ ඊළඟ අවුරුද්දේ වැඩි අවධානයක් ළමයා දුර්වල තැන් අවධානය කරන්න කියලා උගන්වන අපිට කියනවා සර් මීටින් එකක් තියලා මෙන්න මේ වගේ තැන් මෙන්න මේ වගේ ප්‍රශ්න වලට ළමයා අඩුවෙන්ම උත්තර ලියලා කියලා ඊට පස්සේ අපි වැඩියෙන් ටච් කරනවා ඒක ඊළඟ අවුරුද්දේ එහෙම තමයි ඒක අපි යොදාගන්නේ එක්සෙස් මි उत्तर प्रश्न तेरना මාකින් යනකොට ටිකක් අර කලින්ට වැඩිය පොඩ්ඩක් විතර අනිත් සබ්වලට සාපේක්ෂව අඩු කරලා තිබ්බ බර. ඒ කියන්නේ අමාරු කතිය. අන්න ඒ වගේ ඒවත් බලනවා මොකද ළමයි නැත්තම් උත්තර දෙන්නේ නැහැ. දැන් අපි මාකින් යනකොට ඒ කියන්නේ පේපර්ස් කොටසක් බලලා අපිට ලකුණු කරන්න දෙනවා මේ ප්‍රශ්නේ කී දෙනෙක් ලියලා තියෙනවද? ඒ විදිහ අර මිස් කියපු විදිහටම ලකුණු කරන්න දෙනවා ටික් දාලා ඊට පස්සේ ඒ ටික තමයි ඔය එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. ඒකෙන් තමයි ඔය ඇගීම් වාර්තා කියන එක හැදෙන්නේ. එතකොට ඇගීම් වාර්තාවේ එතකොට ළමයා කොච්චරක් විදුරට ඒ ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවද? එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු දීලා තියෙනවද? ඒ ටික බලා ගන්න පුළුවන්. එතකොට ඒකෙම අර ඊළඟ අවුරුද්දේ පේපර් එක හැදෙනකොට ඒවා උදව් කරගන්න ඒතනින් ළමයා කොහොමද උත්තර දීලා තියෙන ප්‍රමාණයන් මත යම් යම් තීරණ ගන්නත් අන්නේ ඒ වார்த்தාව යොදා ගන්නවා හරි හරි එතකොට මේ එකේ ගොඩක් වැදගත් වෙන කාරණයක් ඒ ඔව් ලොකු ක්‍රියාවලියක් එතන යනවා සර් පේපර් එක හදද්දි එහෙම අර මිස් කියුවා විදිහටම හැමෝම ඊට පස්සේ සම්මස්තයක් විදිහට මුළු ප්‍රශ්න පත්‍රය ගැනම අන්තිමට ඊට පස්සේ අපි ඒකේ පසු විපරමක් දෙනවා සර් සමහරේට මේ ඉස්සරහට තියෙන විෂය නිර්දේශ හදන්නත් අලුත් කරන්නත් ඔව උදව් වෙනවා ඇති අනිවාර්යෙන්ම සර් අනිවාර්යෙන්ම ඒක බලනවා මයිස කොහොමද කියලා ඉදිරියට ඔව් දැන් ඔය ඉස්සර තිබ්බා දැන් අපි විභාග ලියන කාලේ දැන් මම 2005 විතර ලිව්වේ දැන් මැත්ස් පේපර් එකේ ජ්‍යාමිති අපිට අතහැරලා දාන්න පුළුවන් සෙකන්ඩ් එකේ ඒ කියන්නේ ඒක නෑ ඔව් මමත් 2005 ඔව් අපිට අතාරින්න පුළුවන් වුණා ඒක නේද මටත් මතකයි ඔව් දැන් දැන් තියෙන පේපර් එකේ දැන් සෙකන්ඩ් එකේ තියෙනවානේ ප්‍රශ්න 6ක් සෙකන්ඩ් පේපර් එකේ B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා ඒ 6න් 5ක් ලියන්න ඕන ඒ 5න් මේ ඒ ප්‍රශ්න 6න් 3ක්ම ජ්‍යාමිතීය ප්‍රශ්න ඒ කියන්නේ එකයි අතාරින්න පුළුවන් නිර්මාණ ප්‍රශ්නයක් සහ තව සාධන ප්‍රශ්න දෙකක් වෙන එතකොට අනිවාර්යෙන් ප්‍රශ්න දෙකකටවත් අත තියන්න වෙනවා ඒ කියන්නේ උඩ ප්‍රතිඵලයකට යන්න ජ්‍යාමිතීය කට්ටිය අතාරින්න නිසා මේ ජ්‍යාමිතීය යදා ගන්නත් ඕන නිසා අර වැඩේ කරලා තියෙනවා. ඒ කියන්නේ අර කලින් දේවල් අධ්‍යයනය කරලා ඉස්සරහ මේ ඉස්සරහට ඒවා උදව් කර ගැනීමක් කරලා තියෙනවා නේද? හරි. තවත් තියෙනවද මොන හරි ඒවා ගැන කියන්න?
අපි ඉස්සරහට යමුද? අපි සෑ මේ ප්‍රශ්නේ බලමු නේද 27 ප්‍රශ්නේ. 27 ඔව්. 28ක් බලමු. ඔව් 27 ප්‍රශ්නේ විදිහට තියෙන්නේ පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය යොදාගත හැක්කේ පරීක්ෂණ ලකුණු වල විශ්වාසිතාව කෙරෙහි පහත කවර සාධකයේ බලපෑම තක්සේරු කිරීමටද කියලා තමයි අහන්නේ. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය කියන එක යොදා ගන්න පුළුවන් පරීක්ෂණ ලකුණු වල විශ්වාසිතාව කෙරෙහි පහත කවර සාධකයේ බලපෑම තක්සේරු කිරීමටද කියලා අහනවා. කොටස් හත නැත්නම් උත්තර හතර තියෙන්නේ මෙහෙම. සිසුන් තුළ ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම් පරීක්ෂකවරුන්ගේ පුද්ගලබද්ධභාවය පරීක්ෂණයක තාක්ෂණික අඩුපාඩු පිළිතුරු ලකුණු කිරීමට යොදා ගන්නා ක්‍රමය. එතකොට කවර සාධකයේ බලපෑම තක්සේරු කරන්නද කියලා තමයි අහන්නේ. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය යොදාගත හැක්කේ පරීක්ෂණ ලකුණු වල විශ්වාසිතාව කෙරෙහි පහත කවර සාධකයේ බලපෑම තක්සේරු කිරීමට. මේක පළවෙනි එක වගේ ගන්න පුළුවන් නේද? परीक्षण प्रति परीक्षण एक समांतर परीक्षण क्रमय अभ्यंतर सांद्रता क्रमय ඒවයි අර මුලින්ම අපි කතා කරපු ක්‍රමය තමයි ඒක මේ. එතකොට අර සිසුන් තුළ ඇති වෙලා తాවකාලික කායික මානසික වෙනස්කම් තක්සේරු කරන්න තමයි දැන් ඒක ප්‍රශ්න බැලුවොත් පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය යොදාගත හැක්කේ පරීක්ෂණ ලකුණු වල විශ්වාසිතාව කෙරෙහි කවර සාධකයේ බලපෑම තක්සේරු කිරීමටද කියලා තමයි අහන්නේ. සිසුන් තුළ ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම් කියන එක. එතකොට විශ්වාසතාවය වැඩි වෙන්නේ දැන් අර දැන් සිසුන් තුළ එක එක දේවල් වෙන්න පුළුවන්. පරීක්ෂණයට ලක්වන්නා තුළ ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම් පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක කියලා ඔන්න දෙකක් තියෙනවා. එතකොට ඒ සංගතතාව කෙරෙහි බලපාන ওই සාධක දෙක පරීක්ෂණයක විශ්වාසිතාව කෙරෙහි නැත්නම් ඒකේ සංගත බව ඒ ලකුණු වල තියෙන සංගත බව කෙරෙහි බලපානවා. මෙන්න මේ අවස්ථාවේදී මේ කියන සාධක දෙක පරීක්ෂණයට ලක්වනා තුල ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම් පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක කියන ඒවා බලපාන්න පුළුවන්. එතකොට ඒකෙන් එකක් විදිහට තමයි අර සිසුන් තුළ ඇතිවන කායික මානසික එතකොට తాවකාලික කායික මානසික වෙනස්කම් කියන එක මේකට බලපාන්නේ. ඒක තක්සේරු ඒ අවස්ථාව තක්සේරු කරන්න තමයි පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය යොදාගන්නේ. එකම් පරීක්ෂණය නැවත නැවත සිදු කිරීම නේද මං හිතන්නේ. ඇදිලි වෙච්ච විදිහට එහෙම නේද? ඔව් එක අවස්ථාවක එක පාරක් තියෙන එක නේද? ඔව් නැවත පවත්වන. ඔව් එතන මොන හරි තව තියෙනවද එකතු කරන්න ප්‍රශ්නෙට අදාළව? මේක මං හිතන්නේ ගොඩක් පාරක් කතා කරා මේ කියන්නේ මං හිතන්නේ මේ ජනකස නේද? නිතර නිතර කියනවා මට ඇහිලා තියෙනවා. ඔය දවස් ටිකේම. ඔව් මේ ප්‍රශ්නෙත් කතා කරාගෙන ගොඩ නේද? මේ වගේම කතා කරා නේද? මේ වගේම අපි අර ගොඩක්ම විශ්වාසිතාව ගැන සර් නිතරම දැන් මං හිතන්නේ 10 පාරක් විතර කියලා ඉතින්. මට මතක හිටියේ. මොනාරි තියෙනවා නම් එකතු කරන්න තවත් දේවල් කියන්න කමන්නේ නේද? ඔව් අපිට ඒක හරිනා අපි ඊළඟට යන්නේ 8 වෙනි ප්‍රශ්නේ. 28 අර කලින් ප්‍රශ්නේ තව අනිත් ඒවා ගැන ඉතුරු උත්තර ගැන අපි මොනාරි කියනවාද? කවුරුද මිස්? සරා නේද? මේව කතා කරා ගොඩක් නේද? අපි ඉස්සරහට මොනාරි ඒව ගැටළු තිබ්බොත් ආයේ ඉස්සරහේදී කතා කරමු නේද? මොනාරිම ප්‍රශ්න තිබිලා තියෙනවා නම් ඒව ආයේ ඉස්සරහට දාලා කතා කරමු. 28 28 පුට්ටක් කතා කරමු එහෙනම්. යන්නද අපි 28ට? ඔය එක් කරමු නේද? හරි. මේ ඇල්ෆා කියන එක
परीक्षणांग अतर संगत भाव शिशुंतुलावकालिक विनस्काम लकुनु दीमे पाटीपाटी वाले दुर्बलता देखा नहीं दस परीक्षण अंगातर संगत भव अरे मुकाद अभ्यंतर संगतता क्रमीय कीने एक नहीं देख लकुनु विश्वास दावेरे कावर साधके बलपैम निरूपणे कराई द अरे एकम पेपर के प्रश्न वाले तीन एक नहीं देह में कक्षने देने के दिन ये आतर दिन में විශ්වාසිතාව වැඩි නේද එහෙම නේද මිස් ඔව් සර් මේ ඇල්ෆා ගේ ඉහළයි නම් කියන්නේ ළමයි අර මේ අභ්‍යන්තර සංගතතාව හොඳට තියෙනවා කියලා කියන ඇල්ෆා ගේ බිඳුවට ලං වෙනවා නම් එතෙන්දි කියන්නේ අභ්‍යන්තර සංගතතාවේ ටිකක් අඩු වෙනවා කියලා. ඒ කියන්නේ එතකොට අර ප්‍රශ්න අතර තියෙන ගැළපීම වගේ ගන්න ගැළපීම නෙමෙයි අර ළමයි සාර්ථක වෙන ප්‍රමාණය. මේ එතකොට එකට ලං වෙනවා නම් එතකොට හැමෝම වගේ හැම ප්‍රශ්නයකටම සාර්ථක වෙලා කියලා ගන්න පුළුවන්. බිඳුවට ලං වෙනවා නම් සමහර ප්‍රශ්න වලට හොඳට උත්තර දෙනවා සමහර වලට උත්තර දෙන්නේ දුර්වල විදියට. ඒක මේ අර දැන් අර කලින් කිව්වේ අර මේ මොනවද මාකින් ගිහම බලනවා කියලා එතෙන්දිත් ඕක නිරීක්ෂණය වෙන දෙයක්. ඒක නිසානේ ඉස්සරහට ළමයින්ට කොහොමද වැඩි අවධානයක් දෙන්න ඕන කොටස් හඳුනගන්නේ. ඒ වගේ. ඔව් ඔව්. ඒ කියන්නේ අර එක මොකක් හරි ප්‍රශ්නයක් ගත්තම සමහරට ගොඩාක් දෙනෙක් හරි උත්තර දීලා තියෙන්න පුළුවන්. සමහර විට එකම ප්‍රශ්නයක් ගත්ත එක බව තව ප්‍රශ්නයක් ගත්තොත් ඒකට ගොඩක් දෙනෙක් උත්තර හරියට දීලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ නේද මිස්? ඔව්. ඒක එතකොට අර මුළු පේපර් එකම අරගෙන තමයි සලකල බලන්නේ ප්‍රශ්න පහක් තියෙනවනේ. එතකොට ප්‍රශ්න පහට කොහොමද ළමයි සාර්ථක වෙලා තියෙන්නේ කියන එක අරගෙන සලකල බලන තමයි පරීක්ෂණාංග අතර සලකන්නේ. එතකොට ඇල්ෆා සංගමකේ භාවිත කරන අභ්‍යන්තර සංගතතා ප්‍රමුඛ. ඔව් ඔව්. එතකොට ඒකේ අර ඇල්ෆා සංගුණකය ක්‍රෝන් වාච් ඇල්ෆා සංගුණකය කියලා ඒක එකක් විතරයි. තවත් ක්‍රම තුනක් තියෙනවා නේද? KR 20 කියන එක, KR 21 අර්ධ භින්න ක්‍රමය කියන එක පාවිච්චි කරනවා. තව අභ්‍යන්තර සංගතතා ක්‍රමයේදී මේ මේ කියන සහ සම්බන්ධතාව හොයා ගන්න. එතකොට ඒකේ අර ඒකේ සාධක වගේකුත් තියෙන එකක් චුට්ටක් කියන්න. පරීක්ෂණයේ අන්තර්ගත එක් එක් ප්‍රශ්නය මගින් මෙනුවට අසුවන දේ අතර විෂමතාවක් පැවතීම. එතකොට මේකට බලපාන සාධක විශ්වාසිතාවයට බලපාන පුළුවන් සාධක විදිහට දක්වන්න පුළුවන්. තව තියෙනවා පරීක්ෂණයේ එක් එක් කොටසේ මෙනුම් පරීක්ෂණයේ එක් එක් කොටසේ කොටස් මගින් පරීක්ෂණ එක් එක් කොටස් මගින් මෙනුවට හසුවන දේ අතර විෂමතාවක් තිබීම. එතකොට ඔන්න ඔය කියන සාධක මේ විශ්වාසිතාව කෙරෙහි බලපාන්න පුළුවන්. එතකොට ඒ බලපෑම අඩු කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට විශ්වාසිතාව වැඩි වෙනවා. මං හරි නේද මිස්? ඔව් සර්. හරි. එතකොට අපිට උත්තර දුන්නේ උත්තරය ආවේ පරීක්ෂණාංග අතර සංගත බව. ඒක තමයි මේකට එන්නේ ඇල්ෆා සංගුණකය පාවිච්චි කරන්නේ ඒකට. ඊළඟට ඒක තවත් දාසේ ඒක ඉවර නම් අපි 2017 27 කියද කිව්වේ? 27 අපි කිව්වේ පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ කරමුනේ. එතකොට 1 සිසුන් තුළ ඇතිවන తాවකාලික කායික මානසික වෙනස්කම් කියන එක. Thank you sir. ඊළඟට මිස් මොකද්ද කිව්වේ අපි කතා කරන්නේ? ඊළඟට අපි 2016 පේපර් එක කරමු. අපේ එකක් තියෙනවා 80 පිටුවේ. පේපර් බුක් එක තියෙන අයට 80 පිටුවේ. අනිත් අයට මේ 2016 සෙකන්ඩ් පේපර් එකේ තියෙනවා 5-6 ප්‍රශ්න දෙක පුළුවන් කරන්න. පහ කාර්ය සාධනයේ පදනම් කරගත් හැකි වල අවශ්‍යතාව පෙන්වනවා දෙන්න.
कार्य साधने अपीट वेदगा सामान्य विभाग केंद्र करगत क्रम तुन अभीट मे एगोल अंगे तीन विनिया अभीट मेनगा बेरगन सामार विट मे अरे इतर मुखरी प्रश्न तीन प्रश्न या उत्तरे दो केवल तेरूंगे अने वे प्रश्न एन पुलवाने अरे तीन वचन टीक तेरे सामान इतकोट हेम अर लिया बेरी पुला हेब या दू सट लियान अंदट उत्तर लिया बेरीगन विनिगट दक्षता पुलवा पुलवा मंगे पोड़ी उदाहरण मगे मे स्कूल आलिया लंकावे अवृद्ध घट तोरा पहाक इतर चिट दिन अंदम तोरण तैगी तरगने तीन के मेनिमा गट के तोरण पवा अट ओलेट चिट्टे बेरी उन्ट एट तीन दिन पुला सुपीरी हकिया तीन अब ऐट अरे लियन पेपर के अडूल मंकेना ऐट पंदट पुलवांगे चिट्ट दिन्न अब ऐट अरे विभाग लिया इतर हकिया अडू इतकोट एवके आईट अरे मे कार्य साधने पदनाम करगा आवश्यकता वेदगा एक आट चिट अन्न तिपे चिट पेपर के तीनो लियान लकन हत लिहत्न तब अन्न पेपर दिखा तीन अन्न मेव दिखा तीन अंदे दिखाती प्रकाशन हरी मोस्तर अन्न तीन इक लकन तीयू तनिगट तब लकन तीहत्न बला तोड़े आट एक उपरीमतीनो अरे लियान अमार लियान टीका कमार लियान क्या तीन करी मेक इतकोट एवकड़ा कार्य साधने पतनम करगतम अवश्यन एक तवत्ट तीन अनेट मेव अपेर मे जीवित युदागन पुलवांग तत्व पत्न पुलवांग जीवित पस मे मन हर देख युदागन पुलवांगा सामट लिये सामट विभाग पास अमत गलो सर मतकनेट समान स्कूल मुखरी कुशलता जीवन निपुणता कर जीवित पावित इतकोट कार्य साधने पदवंकर अवश्य मत के आगे लियान बरी आई अरवि थीट इसकेदीनो मेकदी एक उदेट मुनहरी मेकन किलवण मटवट हो विस्तर पुलवण्णारी अवस्था तीन पुलवन दिन कि උදාහරණ දෙක කියන්න පුළුවන්. උදාහරණයක් කියන්නම් හරිද කියලා බලන්න. ඩ්‍රයිවිං ලයිසන් ගන්න මාර්ග සමහරක් වෙලාවට මිනිස්සු දන්නවා ඒව පුළුවන් එලවන්න පුළුවන් අපිට කියන විභාගයක් තියෙන ඒකත් අදාළ කරගන්න පුළුවන්ද අහනවද කියලා. මේ මිස් බලලා දිනවද? හොගාන පොකුණ ෆිල්ම් එක බලලා දිනන. संजा टीका उत्तर तोरा
මේ ප්‍රශ්න 40ක් තියෙනවා ඒකේ උත්තර තෝරන්න තියෙන්නේ මේ ඉතින් ඒක කියවලා පොඩ්ඩක් බලන්න එපා ඉතින් මේ හැබැයි ඉතින් අර අකුරු බැරියටත් ඉතින් අර විදිහට සංඥා දිහා බලලා ඉතින් එහෙ යන්න පුළුවන් එයාට හැබැයි ඩ්‍රයිවින් පුළුවන් අර මේ අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ නේද අපි ටෝකරි බ්ලූම්ගේ ඒ අර මොකක්ද බ්ලූම්ගේ නියමෙට අදාළ කරලා ලියන්න පුළුවන් නේද පහළ මට්ටමේ කුසලතා විතරයි දැනුම වගේ දේවල් විතරයි අර අනිත් ඒ වගේ මැනෙන්නේ ඉහළ මට්ටමේ මානසික හැකියා අවබෝධය අර භාවිතේ ඒ වගේ දේවල් මැනෙනවා මේ කාර්ය සාධනෙ පදනම් කරගත්ත ගීම් වලදී ලියන්න පුළුවන් ඔව් වැඩිපුර නේද ඒ කියන්නේ අර භාවිතය සංස්ලේෂණය විශ්ලේෂණය පැත්තට බර වෙනවා බර එහෙම එහෙම නේද ගොඩක් ඒ කියන්නේ ගොඩක්ම බර දැනුම අවබෝධය භාවිතයෙන් ලියන්න තියෙන ඒවායි හැබැයි ඉතින් අර අරවත් තියෙනවා සංස්ලේෂණයේ විශ්ලේෂණයේ කතන්දරත් තියෙනවා හැබැයි අර කාර්ය සාධනයට ආවට පස්සේ ඒක වැඩි නේද සංස්ලේෂණයේ විශ්ලේෂණය කියා වැඩි වෙනවා ප්‍රායෝගික භාවිතයේ වැඩි නිසා ප්‍රායෝගික භාවිතයේ වැඩි වෙනවා ඉහළ මානසික හැකියා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ ආ අනේ වගේ කරුණු අවශ්‍ය දේවල් සටහන් කරගත්තත් කවන්නෑ නේද ඉහළ මානසික හැකියා මනින්න යොදා ගන්න පුළුවන් විභාග පදනම් කරගත් ක්‍රමයක් තුලින් අර ඒ වගේ ඒවට යන්න අමාරුයි ඊළඟට අර ඊය අපි මොන හරි ලිව්වා නේද ඒ වගේ ටිකක් ඔව් ඊය නම් මං හිතේ නෑ මං මේ අපිට දැන් ඉගෙනීමේදී බලාපොරොත්තු වෙන්නේ අර සංජානන ආවේදන මනෝචාලක ඒ ශේෂ්ත්‍ර තුනම දියුණු කරන්නනේ නේ ඔව් ප්‍රජානන ආවේදන මනෝචාලක ඔව් එතකොට දැන් අපි අර ලිඛිත පරීක්ෂණයකදී බලන්නේ සංජානනය ඒ පැත්ත විතරයි නේද සර් මම ප්‍රජානනය පැත්ත ඔව් ප්‍රජානනය විතරයි එතකොට අනිත් දැන් මේ කාර්ය සාධනය කර පැත්තට ආපුවම ඒකින් පැත්තට ආපුවම අපිට ඉතුරු අනිත් දේවලුත් මනින්න පුළුවන් එක ගන්න පුළුවන් නේද සර් ඔව් ඔව් මනෝචාලක ඔව් මනෝචාලක පැත්ත ගොඩක්ම එනවා නේද ඔව් මනෝචාලක පැත්ත ප්‍රබලව මනින්න පුළුවන් නැත්තම් දියුණු කරන්න පුළුවන් කාර්ය සාධනයේ පදනම් කරගත් හැකියම වලින් එතකොට ඔන්න වගේ ඉතින් කරුණු දාලා තවත් තියෙනවා නම් කියන්න අපිට අන්න ඒ වගේ දේවල් ගොනු කරලා උත්තර ලියන්න පුළුවන් නේද එතකොට උදාහරණක් දාලා උත්තර ලියන්න පුළුවන් නම් හොඳයි අර එතකොට ඒ වගේ දේවල් කවි පන්ති ගායනය නැත්තම් කවි ගායනය කියන්න පුළුවන් යන්ත්‍රයක් ක්‍රියා කරවන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න පුළුවන් ලියන්න නැත්තම් හරි නිර්මාණාත්මක දෙයක් ලියන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා ටිකක් ටිකක් නිර්මාණ කරන්න ඕකට උදාහරණයක් කියනවා නම් දැන් කුෂිකාර්මාන්තයේදී අපි ගස් රැක ගන්න ඉගෙන ගන්නවා ලියලා පොතේ ඉගෙන ගන්නවා පරිසරයේ සුරකිමු කියලා රචනා හැදෙනවානේ නේද එතකොට අපි ඒක ප්‍රායෝගික ජීවිතයට කොහොමද අදාළ කරගන්නේ අදාළ වෙන්නේ නැහනේ අපි ලිඛිත පරීක්ෂණයකදී ඔව් කාර්ය සාධනය පදනම් කරගන්න තීමකදී ඒ අර පැත්තත් ඔව් දැන් මම මේ මං ඉස්කෝලේට එන්න කලින් මං අවුරුදු දෙකක් දෙකමාරක් විතර පිරිවෙනක තමයි ගන්නේ මේ වාද්දුවේ පැත්තේ මොරුන්තුඩේ පැත්තේ පිරිවෙනක එතකොට ඒකෙදී අපිට මේ හම්ුණා වර්ක්ෂොප් වගේ තිබ්බා මේ ඔය වගේ අපිට තියෙනවා සමහරවල්ලාගේ එතකොට ඒකෙදි මේ අපිට කියලා දුන්නා දැන් ගණිතේ භාවිත කරන විදි එක එක يعني අපිට අපිට කරන්න දුන්නා එක එක දේවල් මේ අර ටිකක් තිබ්බා මේ ලී කීපයක් තියෙනවා අපිට කිව්වා ඒකේ මේ එක මට්ටමකට ඒවා මේ සකස් කරන්න එක මට්ටමකට මේ කියන්නේ හිටවන්න එක එක ප්‍රමාණවලදී එක මට්ටමකට හිටවන්න එතකොට ඒකෙදි පාවිච්චි කර අර මේ වතුර බටේ දන්නව නේද අර ඔළුව හොවේම හරියටම තියන්න පාවිච්චි කරන වතුර බටේ ඔව් ලෙවල් අර වතුර මේ පැති දෙකේ ගන්න එක සමානව තමයි පිහිටන්නේ එක මුසින් තමයි අර වතුර බටේ මේ පැති දෙක වතුර පොළ ගත්තාම මට්ටම් දෙක එකම ප්‍රමාණයෙන් තමයි පිහිටන්නේ එක මට්ටමේ අන්න ඒක පාවිච්චි කරනවා ඒකට අන්න ඒ වගේ දේවල් අපිට මේ කියලා දුන්නා තව ජනිත සර් කිව්ව මතකයි කඩු ගන්න කාලේ කතාවක් කර ඔව් අර රෝද ගොඩ නැරලා
दीवन करवा कार्य साधन पद नाम करवश्यता अध्यापन क्रम तरंगकारी विभाग मिनस लमाई पुहन क्षणिक शिष्य समार शिष्य इन एक समहल मकारी नोन क्रियाकारी समहल मकारी कंडाय समहल शुद्ध अर कटी रखा पैन गए अरेगा अरवाई उड़ा घन इन इकिन समहल ट्रेनिंग कर ओलिंपिक आदरे दयावकना कैंपस गया बस अभी पांदुरुदन कैंपस बस ओके जूनियर सीनियर
ඔව් ඒක තමයි ඒ කියන්නේ මේ අර තව කතාවක් මතක් වුණා මට මේ එක්තරා මේ උත්සවයකට දැන් ඔය ඔලිම්පික් වගේ උත්සවයකට මේ පිට්ටනිය ජනාධිපතිගේ මූණ හදන්න ඕනලු ඒ කියන්නේ ජනාධිපතිගේ රූපේ හදන්න ඕන මේ පිට්ටනිය මේ ඕන දැන් කණ්ඩායමක හැමෝම එකා වගේ ඉන්න ඕන කියන්නේ කොහේ හරි තැනක් අඩු වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන්නේ මෙන්න මේ කියන උදාහරණෙත් එක්ක ඔය මූණ හැදුවට පස්සේ මේ ලොකු ප්‍රශ්නයක් කියලා දිනන ජනාධිපතිගේ දතක් නැහැලු ඒ දතර ඉන්න කෙනා නැහැලු එතන එයා මොකක් හරි එයා එතනට ඇවිල්ලා නැතුව හරි ඒ කියන්නේ අර කණ්ඩායමත් එක්ක අර එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම කණ්ඩායම මේ ගැටලුවට මුහුණ පානවා එතකොට අන්න ඒකත් මේ කාර්යසාධනයේ පදනම් කරගත් ඇගීම ඔස්සේ අපිට ලබා දෙන්න පුළුවන් නේද මොකද අපිට සමාජයට ගියාම තියෙන්නේ කණ්ඩායම එක්ක වැඩ කරන්න එතකොට මේ ඒ වැඩ කරන තැන හරිය ඕන තැනක අපිට කණ්ඩායමක් එක්ක නැත්තම් එහෙම වැඩ කරන්න දෙන්නේ. ඉතින් අර එක්කෙනෙක්ගේ හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම මේ ලොකු ගැටලුවකට කණ්ඩායම මුහුණ දෙනවා නේද? ඔව් ඒ ඒ රූපය අර මේ ඒ දත තියෙන එක්කෙනා නැති නිසා ඔව් දත හැලිලා වගේ තමයි රූපෙ පේන්නේ. ඔව්. ඉතින් එතරම් ලොකු ප්‍රශ්නයක් නේ නේද? ජනාධිපතිට එතන අපුවටයි ඒක සංවිධායනය කරපු අයටයි මහා ලොකු ගැටලුවක්. ඒකට ඉතින් මේ මම ඔතේ උදාහරණ දුන්නේ ඉතින් මේ ඒක ඉතින් පන්ති වලටත් ගලපලා ගන්න පුළුවන් කාර්ය සාධනේ. පදනම් කරගත්ත ඒක කොහොම අදාළ වෙයිද දන්නේ නැහැ. ඒක වක්‍රාකාරයෙන් අපිට කියන්න පුළුවන් නේද? තවත් දේවල් තියෙනවා නම් කියන්න අපිට. ඒ අපි තව ඉස්සරහට යනවාද? ප්‍රශ්නෙට ඇතිද කතා කරා තව දේවල් අඩු වුණාද ඊළඟ ප්‍රශ්න පළමුනේ ඉරාන්ස කාර්ය සාධනයේ පදනම් කරගත් පරීක්ෂණ පදනම් කරගත් පරීක්ෂණ තැනීමේ පියවර නේ අර ඉස්සරලා පදනම් කර ඇගීම අවශ්‍යතාව මේ පොයින්ට් පොයින්ට් කරගන්න මේ කාර්ය සාධන සම්බන්ධයෙන් මේ අර මනෝජ් දැන් අපි ගොඩක් වෙලාට කාර්ය සාධන සම්බන්ධයෙන් කතා කරන්නේ මේ මනෝජ් චාලක හැකියාවන් කියලානේ. ඒකට මේ මනෝජ් චාලක හැකියාවන් කියන එක ගත්තාම මේ දැන් මේකේ මේ කොටසක් තියෙනවා දැන් ප්‍රති එකිනෙකට සමීපතාව දක්වන සෑම විශයක් මනෝචාලක මෙවැනි කාර්ය සාධන පදනම් මනෝචාලක හැකියාව වර්ධනය කිරීම හා සම්බන්ධ විෂයන් තියෙනවා. ක්‍රියාකාරකම් සංගීත නැටුම් චිත්‍ර ගායනා මේ වගේ දේවල් ගැන කතා කරන්න ඇති ඔයගොල්ලෝ. එතකොට මේ දැන් අපිට නව විෂයමාලාවක් සමහරක් වෙලාවට අඳුනලා දුන්නත් ඒ කියන්නේ ව්‍යාපෘති කියලා සැලසුම් කරණය තුලින් අපිට ගොඩක් වෙලාවට මනෝචාලක හැකියාවන් වර්ධනය කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි මේ කාර්ය සාධන ඇගෙයින් මට්ටමට ගේනවා නම්. එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ළමයේගේ ප්‍රජානන හැකියාව විතරනේ අපි දැන් මේ කරන විභාග රටාවෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇගෙයින් විදියට කරන්න පුළුවන් නම් මේ වගේ කාර්ය සාධන ඇගෙයින් විදියට ළමයව ඒ පන්ති මට්ටම් වලදී කරන්න පුළුවන් නම් ඒක වඩාත් සාර්ථකයි කියලා හිතනවා ඉගෙනුම් ක්‍රියාවලියේදී. අර අවසානයේදී සම්පින්ඩිත පරීක්ෂණයකට යන්නේ නැතුව කාර්ය සාධනය පදනම් කරගෙන කාර්ය සාධනය කියන එක පදනම් කරගෙන නිර්මාණය කරගන්න හරි අමාරුයි මේ විභාග රටාවන්. නමුත් අර සමෝදානික විදියටවත් දැන් අපේ එක එක විෂයන් වලට සම්බන්ධ වෙලා තියෙනවානේ මේ දැන් භූගෝල විද්‍යාව ගත්තාම ඉතිහාසය ගත්තාම සිංහල ගත්තාම මේ විෂයන් වල අඩංගු එක හා සමාන කොටස් තියෙනවා. අන්නේ සමාන කොටස් ටිකවත් අරගෙන කාර්ය සාධනය හා සම්බන්ධ ළමයෙක්ට ඇගීමක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අවුරුද්දකට සාමාන්‍යයෙන් ඇගීම් එවැනි ඇගීම් තුනක්වත් වාර තුනට වඩා සාර්ථකයි කියලා හිතනවා මේ වාර පරීක්ෂණයකට වැඩිය.
එතකොට ඇත්තටම ඇගීමක් කරන්න ඕන නම් ඒ වාර පරීක්ෂණයේදී ඒ වාර වාරයකට එවැනි ඇගීමක් කරනවා නම් ළමයා වැඩි දුරටත් සංවර්ධනය වෙනවා කියන එක කියන්න පුළුවන් ඒක ඇඳ අත්‍යවශ්‍යතාවයක් මේ කාර්ය සාධනයේ කියන ඇගීම් රටාව මගේ නම් ඇගීම ඔන්න ඔය ටික තමයි මේ පළවෙනි ප්‍රශ්නය හා සම්බන්ධව කියන්න තියෙන්නේ තිමිර සර් කිව්වා මම මැදදි සම්බන්ධ වුණේ ඇත්තටම මේ මගේ ළඟ තියෙන කොටස් එක්ක මම ටග් ගාලා මේ කටුවට සටහන් කරගත්තේ ওই ටික තමයි මං හිතනවා හොඳයි කියන්නේ ඉරාන්ස මට පොඩි අදහසක් දෙන්න තියෙනවා ඒ කියන්නේ අපේ සබ්ජෙක්ට් එකේ ඒ කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකේදී ඕක දැරටම ගොඩක් වෙලාට කරනවා හැබැයි ඒක සම්භවණගීමක් විදියට නෙවෙයි ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වලදී 35ක් විතර එළවල වලට ලකුණු දැනට දෙනවා 30 35ක් අතර ඒක 40 මට්ටම දක්වා ගේන්න තමයි ගොඩක් වෙලාට දැන් බලන්නේ ඊළඟ අවුරුද්ද 2 3 ඇතුළත අර එතකොට අර ප්‍රැක්ටිකල්ස් එකත් එක්ක තමයි ඒක ඒ සබ්ජෙක්ට් එකට ලකුණු එන්නේ දැනටත් එහෙමයි ප්‍රැක්ටිකල් කොටසට එන්නේ නැත්නම් යාට රිසල්ට් එන්නේ නැහැ එතකොට මේ කොට මේ දැන් ඔය අපි කතා කරපු කාර්ය සාධන කොටස ඒ සබ්ජෙක්ට් අපි කියන්නේ ඊටි සබ්ජෙක්ට් එකේදී අනිවාර්යෙන් යෙදෙනවා අර සම්භවණ එකක් විදිහට නෙවෙයි එතකොට සම්පින්දිත විදිහට ඒ කියන්නේ අවසානයේදී ඒ ලෙවල් රිසල්ට් එක තමයි මේක එන්නේ ඒත් එක්කම අර ඇගීම් කොටස් ටික නම් දැනටත් මං හිතන්නේ කෙරෙනවා ඒ උනාට ඒ ලෙවල්ට ලකුණක් විදිහට එකතු වෙන්නේ නැහැ වාරයට එක ගානේ දැනටත් කෙරෙනවා ඒක තමයි මගේ මට කියන්න තියෙන අදහසක් ඒ කියන්නේ අර හිරාන් සර් කියපු එකට ඒ කියන්නේ දැනටමත් අර සමහර සබ්ජෙක්ට් වලදී ඒක ඒ විදිහට යනවා ඔව් මේ සමහරක් වෙ දැන් ඔය අපි ගත්තොත් චිත්‍ර නැටුම් සංගීතය වගේ සමහරක් විෂයන් වලදී ඕක තේරෙනවා කෙරෙනවා දැන් නමුත් සමහරක් වෙලාවට අපේ දැන් මම උගන්වන්නේ ජියෝග්‍රෆි සබ්ජෙක්ට් එක එතකොට අපිට වගේ කරන්න පුළුවන් දේවල් තියෙනවා සමහර විෂය නිර්දේශය ඇතුළේ මේව නැහැ නමුත් කරන්න පුළුවන් දේවල් තියෙනවා දැන් කාර්ය සාධනය හා සම්බන්ධව දැන් මිස්ගේ අදහසත් හොඳයි ඇත්තරම ඒ වගේ සබ්ජෙක්ට් එකකදී අර අපිට සම්පින්දිත වගේම සම්භවන විදියට මේක කරගෙන යන්න පුළුවන් නම් තමත් සාර්ථකයි කරන අවස්ථාවක් තියෙන ඇතම් විෂයන් වල එවැනි දේවල් දැන් ගුහ විද්‍යාව වගේ ගත්තාම සම්භවන විදියටත් කරගෙන යන අවස්ථා තියෙනවා අපිට මේක දෙපැත්තටම අවශ්‍යතාවය පෙන්වන්නයි ඕනේ හැම විෂයකටම ඕ අධ්‍යාපනයේට මේක අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අර ප්‍රජානන වගේම මම නම් හිතනවා ප්‍රජානනයත් එක්ක තමයි ප්‍රජානන ආවේදනයත් එක්ක තමයි මේ කාර්ය සාධනය යන්නේ. නමුත් අවසානයේදී ප්‍රතිඵලය වෙන්න ඕනේ කාර්ය සාධනීය මට්ටමෙන් ඉහළ ළමයෙක්ව බිහි කරගනිමින්. මගේ නම් අදහස ඒකයි දැනුම කොච්චර තිබුණත් වැඩන්නේ එයාට කාර්ය සාධනීය දෙන්න බැරි නම් මේක මනෝචාලක ක්‍රියාවලියට හදන්න බැරි නම් අර දෙකත් එක්ක තමයි මේක එන්නේ. කාර්ය සාධනීය ඉහළ මට්ටමක තියෙනවා නම් මං හිතනවා එතන ළමයෙක් සම්පූර්ණ ජයග්‍රහණයක් ලබනවායි කියලා. ඒක කරන්න පුළුවන් කාර්ය සාධන ඇගීම් වලින් කියන එක වඩා සාර්ථකයි. තව මිස්ලට අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද එහෙනම් ඊළඟ ප්‍රශ්නෙ යන්නේ ද අපි එයා අපිට දැන් මේ කාර්ය සාධනයේ පදනම් කරගත් පරීක්ෂණයක් ගැනීමේ පියවර පැහැදිලි කරන්න කියලා දැන් අපිට අර නෝට් එකේ නම් සටහන් කරලා තියෙනවා කාර්ය සාධනයේ පදනම් කරගත් තක්සේරුවක් සැලසුම් කිරීම කියලා කොටසක් දැන් හැමෝම මම හිතන හැමෝම මිස් ළඟ එක තියෙනවා ඇති කියලා ටීචර්ස් ළඟ තියෙනවද දන්නේ මං හිතන්නේ ඒක තමයි නේද මෙතනට හරියන්නේ. ඒ නෝට් එකේ තියෙන ටික තමයි නේද? නෝට් එකේ දීලා තියෙනවා මං තිමිරයි මා ඉන්නේ දෙන්නම එක ගෲප් එකේ TX එකේ අපිට දීලා තියෙනවා මේ කාර්ය සාධන පදනම් කරගත් අක්ෂර සැලසුම් කිරීම කියලා. දීලා තියෙනවා සර් නෝට් එකේ. ඔව් ඒක පොයින්ට් ෆෝම් එකෙන් මං අවශ්‍ය නම් ඕනනම් කියන්නම් එකක් තමයි කියන්නේ. සර් කියන්න.
කාලය ශ්‍රමය හා සම්පත් වැඩිපුර අවශ්‍ය බැවින් අවශ්‍ය වෙන අවස්ථාවලදී පමණක් සැලසුම් කරන්න කියලා කියලා තියෙනවා මේ පියවරයන් නෙමෙයි ගොඩක් වෙලාවට මේක සැලසුම් සකස් කිරීම කියන එක ඊළඟට මේ පාඩමක පාඩම් කීපයක හෝ විෂයක අරමුණු අතර සාම්ප්‍රදායික ලිඛිත පරීක්ෂණ මගින් තක්ෂේරයට ලක් කළ නොහැකි අරමුණු හඳුනා ගන්න කියන කියනවා සාම්ප්‍රදායික ලිඛිත පරීක්ෂණයකින් තක්සේරුවට ලක් කළ නොහැකි අරමුණු මෙතනදී වැඩි අවධානය යොමු කරන්න කියලා කියනවා. කියත කරුණ සැලකිල්ලටගෙන තක්සේරුවේ අරමුණු හඳුනා ගන්න කියලා තියෙන අරමුණු හඳුනා කරගෙන ඒ අරමුණු වල පාදක කරගෙන තමයි මේක කරන්න කියලා කියන්නේ. හඳුනාගත් අරමුණු සිසුන් කොතෙක් දුරට අත්පත් කරගෙන ඇද්ද යන්න සිසුන්ට ප්‍රදර්ශනය කළ හැකි ක්‍රියාකාරකම් මෙන්න මේ වගේ දේවල් හඳුනා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ සිසුන්ට මොනවාද දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ඒ කියන්නේ අ උදාහරණ විදිහට ගත්තොත් දෙන ලද දත්ත පද්ධතියක් මගින් ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම කවි පන්තියක් ගායනා කිරීම නාට්‍යයක් රඟ දැක්වීම දෙන ලද පිරිවිතර අනුව ලිපියක් රාජකාරී ලිපියක් ව්‍යාපාරික ලිපියක් ලිවීම මෙන්න මේ වගේ දේවල් මෙතනදී දීලා තියෙනවා ඊට පස්සේ මේ අධ්‍යාපන ඩිප්ලෝමාවේදී ලිඛිත පරීක්ෂණ මගින් කාලය ශ්‍රමය ඉතිරි කරගත හැකිය එම දක්ෂතාවය මැනීම සඳහා පාඩම් දෙකක් උගන්වන්නේයි කීමෙන් සියලු දෙනාටම මෙම කාර්ය මැනීමට විශාල කාලයක් ගත වීම කියලා දාලා තියෙනවා. අධ්‍යාපනය අමත් කියන සියලු පාඩම් සඳහා අධ්‍යාපනය සඳහා සියලුම පාඩම් සඳහා කාර්ය සාධනය පදනම් කරගත් තක්සේරු කිරීම සාමාන්‍යයෙන් ප්‍රායෝගික නැහැ සියලු පාඩම් සහ සම්බන්ධයෙන් මේ ප්‍රායෝගික නැහැ මේ කාර්ය සාධනීය මේ මේ පරීක්ෂණ කරන එක. නමුත් මේක වටිනා සම්පතක් අදවන විට එය වාරයකට එකක් හෝ දෙකක් පමණකට සීමා වෙලා තියෙනවා. මම ඒකයි කලිනුත් කිව්වේ මේ සාමාන්‍යයෙන් ලොකු පිරිවැයක් ලොකු වෙලාවක් යනවා මේ කාර්ය සාධන පරීක්ෂණයක් ගන්න ගියාම අර විභාගේ තියෙනවා වගේ නෙවෙයි. අර ප්‍රජානන කොටස් මනින අපිට පේපර් එකක් දීලා ප්‍රශ්න වලට උත්තර අරගෙන ඒ ටික බලලා ළමයිට කමෙන්ට් එකක් දෙන එක එහෙම නැත්නම් ලකුණු පළවෙනිය දෙවෙනිය තෝරනවා වගේ එහෙම එකක් නෙවෙයි කාර්ය සාධනීය කියලා කියන්නේ. ඒතර මේකට ලොකු වෙලාවක් යනවා. එතකොට මම ඒකයි කිව්වේ අර සමෝදානිකව විෂයන් කීපයක තියෙන දත්ත ටිකක් අරගෙන ඒ ටික එකතු කරලා ඒකෙන් යම් කිසි දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එම නාට්‍යයක් රඟ දක්වනවා කියන එක. ඒතර නාට්‍යයක් රඟ දක්වනවා කියන එක අපිට ගන්න පුළුවන් බුද්ධ ආගමේ තියෙන සංකල්ප ගන්න පුළුවන්. භූගෝල විද්‍යාවේ තියෙන සංකල්ප ගන්න පුළුවන් ඉතිහාසයේ තියෙන සංකල්ප අරගන්න පුළුවන් ඊළඟට නාට්‍ය හා රංග කලාවේ තියෙන සංකල්ප අරගන්න පුළුවන් ඒතර මේ වගේ සමෝදානික ඒවායේ තියෙන අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගන්නා විදියට ළමයෙක්ට කියනවා මේ ළමයි කණ්ඩායම් දෙක තුනකට කියනවා නාට්‍යයක් පිටපතක් ලියලා රංග දක්වන්න කියලා එතකොට ඒක පිටපත් ලිවීමේ හැකිය මේක නාට්‍ය පිටපත ලිවීමේ හැකියාවත් එයාට ලැබෙනවා ඒත් එක්කම රඟ දැක්වීමේ කෞශල්‍යයත් ඒගොල්ලන්ගේ දියුණු වෙනවා. ඒතර ඒ ඔස්සේ යම් කිසි තක්සේරුවක් එහෙම නැත්නම් ඇගයීමක් කරන එක තමයි වඩා වටින්නේ. නමුත් ඒකට අර ලොකු වෙලාවක් කාලයක් සීමාවක් යනවා. එක එක්කෙනාගේ වෙන වෙනම දක්ෂතා මනින්න වෙනවා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. අර වගේ පේපර් එකක් දීලා නෙමෙයි. ඒකින්ද අඩුම තරමේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපනික අරමුණුත් එක්ක අපි යනවා නම් අපේ විෂයන් වල විෂය අරමුණුත් එක්ක යනවා නම් අවම වශයෙන් තම තමන්ගේ විෂයන් වලට තියෙන වාරයකට එකක්වත් මේ වගේ කාර්ය සාධන තක්සේරුවක් කරන්න පුළුවන් නම් මේක වටිනා සංකල්පයක් නිසා ළමයාගේ ඇත්තටම තියෙන ආවේදනික ලක්ෂණ ප්‍රජානන ලක්ෂණ වගේම ආවේදනික ලක්ෂණ වගේම මනෝචාලක ලක්ෂණත් මේ තුනම අපිට එකපාර බලා ගන්න පුළුවන් මෙවැනි පරීක්ෂණයක් මේ මේ අගීමක් තුලින් ඒක අපි හිතමු බාණ්ඩයක් හදලා දැන් කලින් ටීචර් කිව්වා වගේ බාණ්ඩයක් මොකක් හරි හදලා දෙනවා නම් නෑ මේ ටෙක් සබ්ජෙක්ට්ස් වලට එතකොට ඒවයි දැන් අපි හිතමු මෝටර් මැකැනික් වලදී එන්ජිමක් ක්‍රියාත්මක කරවීමේ තියෙන ලක්ෂණ ටිකක් කතා කරනවායි කියලා අන්න ඒ වගේ පරීක්ෂණ දෙනවා නම් එතනින් ළමයාට අර මේ පේපර් එකක් ලියලා හරි වැරදි දාලා උත්තර ලියනට වැඩිය නම් වඩා ප්‍රායෝගිකයි කියලා හිතනවා මේ එතකොට මේකට අර පියවරයන් ටික විදියට අර ක්‍රියාකාරකම් ඒ කියන්නේ තෝරා ගන්න ඒ කියන්නේ අරමුණු ටික තෝරා ගැනීම ඒත් එකම කාල සීමාවන් සැලසුම් කිරීම ඊළාට මේ තක්සේරු අරමුණ හඳුනාගත් අරමුණු වලට සිසුන් කොතරම් දුරට
මේවා අත්පත් කර ගන්නවාද කියන ඒවා අන්න ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ඊළාට මේ ක්‍රියාකාරකමක් දැන් නිම කිරීම සඳහා පැහැදිලි නිවැරදි උපදෙස් මේ ළමයිට ලබලා දෙන්න ඕනේ දැන් කියන්නේ මේවා දැන් අපි ක්‍රියාකාරකම තෝරගත්තට පස්සේ අපි හිතමු නාට්‍යයක් කියලා එහෙම නැත්නම් ලිපියක් කියලා ලිපියක් ලිවීම නැත්නම් කවි පන්තියක් ගායනා කිරීම මේ වගේ ක්‍රියාකාරකම් නිම කිරීම සඳහා පැහැදිලි නිවැරදි උපදෙස් ළමයට ලබා දෙන්න ඕනේ එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රියාකාරකම තෝරගන්නවා නම් සැබෑ ජීවිතයට වඩා ආසන්න වෙච්ච ගැටලුවක් තෝරා ගන්නවා නම් වඩාත් හොඳයි එතකොට එවැනි ගැටලුවක් තෝරගන්නවා නම් එවැනි දෙයක් අපි තෝරගන්නවා නම් අපේ ජීවිතයට සම්බන්ධ දෙයක් කරගන්න පුළුවන් නම් වඩාත් සාර්ථකයි කියලා හිතනවා එයාගේ ජීවිතයට ඒක එතකොට බද්ධ වෙනවා ඒකව බද්ධ වෙනවා දැන් මෙතන උදාහරණයක් කියලා තියෙනවා දැන් ගණිත ගැටලුවකදී වර්ගඵලයේදී අර අපේ ජනක සර් කලින් කතා කරා පාසලේදී පන්ති කාමරයේ දැන් අර ගණිත ගැටලුව හදන්න දෙනවට වැඩිය අර ටයිල් අවශ්‍ය ප්‍රමාණය ගෙදරකට ටයිල් අවශ්‍ය ප්‍රමාණය වර්ගඵලය කියන සංකල්පය උගන්වනකොට සැබෑ ජීවිතයට බද්ධ කරලා උගන්වනවා නම් ඒ ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන් නම් එතකොට එවැනි ගැටලුවක් දෙනවා නම් මනස හොඳින් මේක දෙ ග්‍රහණය කරගනී කියලා හිතනවා. එතකොට ඒක සැබෑ ජීවිතයට අත්පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට දැනුම හා කුසලතාවයන් ක්‍රියාකාරකම් නිම කිරීමට අවශ්‍ය වේද බලා ඒවා ඒ කියන්නේ අර ප්‍රජානන හැකියාවන් වගේම ආවේදනික හැකියාවන් වගේම ඒවත් ප්‍රදර්ශනීය මෙතනට වෙන්න අවකාශ සලසලා දෙන්න ඕනේ අවස්ථාව සලසලා දෙන්න ඕනේ ඒ ඔස්සේ තමයි එයා මනෝචාලක දැන් මේකෙදි කාර්යසාධනයක නිරත වෙන්නේ අර පවරණු ලබන මේ කාර්යයන් සිසුන්ගේ සංවර්ධන මට්ටම් ගැළපීම ප්‍රායෝගික කළ හැකි දෙයක් වීම සහ සියලු දෙනාට සාධාරණ දෙයක්. දැන් සියලු දෙනාටම මේක සාධාරණ වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම නාට්‍යයකදී හැම දෙනාගේම තියෙන ආකල්පයන් හැම දෙනාගේම තියෙන චරිත ආදී දේවල් පිළිබඳව ඒගොල්ලන්ගේ යම්කිසි ඩියුටි එකක් තියෙනවනේ. අන්නේ ඩියුටි එක තුලින් එයාගොල්ලන්ගේ ඒ තියෙන හැකියාවන් වගේම ඒගොල්ලන්ගේ තියෙන අර ප්‍රජාන දැනුම වගේම ආකල්ප ආවේදනික ලක්ෂණත් ඒ තුලින් මතුවලා තියෙන්න ඕනේ ඒ තුලින් තමයි අපි මේ ළමයා මැනගන්නේ. ඔව් ඉරන් සර් ඒකට පොඩි කරුණු ටිකක් තියෙනවා. නෝට් එකත් එක්ක බැලුවාම තව කාට තව මිස්ලට අදහස් දක්වන්න පුළුවන් නම් අදහස් දක්වන්න. ඔව් හිරන් සර් ඒකේ තියෙනවා පරීක්ෂණයක් ගොඩනැගීමේ පියවර ටිකක් නිකන් පොයින්ට් ෆෝම් එකකින් තියෙන්නේ මම කියන්න. එක විෂය නිර්දේශයේ පරීක්ෂණය සඳහා අදාළ කොටස් සංවිධානය කර ගැනීම. පරීක්ෂාවට ලක් කළ යුතු අරමුණ ඉගෙනුම්ඵල තීරණය කිරීම. මේ හා සම්බන්ධයි. ඔව් සුවිශේෂණ වගුවක් ගොඩනැගීම. ගැළපෙන පරීක්ෂණ වනු හේවත් ප්‍රශ්න තැනීම. නැවත නිරීක්ෂණයකට ප්‍රශ්න අයිතම සංස්කරණය කිරීම අයිතම පෙළගස්වා පරීක්ෂණ පත්‍රය සැකසීම උපදෙස් පිළියෙල කිරීම ඒ කෙටියෙන් තියෙන්නේ මේ සාධන පරීක්ෂණය ගොඩනැගීමේ පියවර තමයි ඒව කියලා නෝට් එකක් තියෙනවා මිස් චුට්ටක් නැවත කියන්න පුළුවන්ද මිස් අපි එක ලියාගමු නේද ඔව් මිස් එක පොඩ්ඩක් ලියන්න ඕනේ කියන්න තමයි ඔව් සාධන පරීක්ෂණ ගොඩනැගීමේ පියවර කියලාම තමයි තියෙන්නේ එක විෂය නිර්දේශයේ පරීක්ෂණය සඳහා අදාළ කොටස් සංවිධානය කර ගැනීම දෙක පරීක්ෂාවට ලක් කළ යුතු අරමුණු ඉගෙනුම්ඵල තීරණය කිරීම තුන සුවිශේෂණ වගුවක් ගොඩනැගීම සුවිශේෂණ වගුවක් ගොඩනැගීම
හතර ගැළපෙන පරීක්ෂණ වනු හෙවත් ගැළපෙන පරීක්ෂණ වනු හෙවත් ප්‍රශ්න තැනීම ප්‍රශ්න තැනීම පහ නැවත නිරීක්ෂණය කොට නැවත නිරීක්ෂණය කොට පරීක්ෂණ අයිතම සංස්කරණය කිරීම පරීක්ෂණ අයිතම සංස්කරණය කිරීම හය අයිතම පෙළගස්වා අයිතම පෙළගස්වා පරීක්ෂණ පත්‍රය සැකසීම මිස් කලින් ටිකයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද කලින් එක පළවෙනි එකද නෑ නෑ කලින් කිව්ව එක කලින් කිව්ව එක කලින් කිව්වේ නැවත නිරීක්ෂණය කොට නැවත නිරීක්ෂණය කොට පරීක්ෂණ අයිතම සංස්කරණය කිරීම නැවත නිරීක්ෂණය කොට පරීක්ෂණ අයිතම සංස්කරණය කිරීම හයවෙනි එක අයිතම පෙළගස්වා පරීක්ෂණ පත්‍රය සැකසීම අයිතම පෙළගස්වා පරීක්ෂණ පත්‍රය සැකසීම අන්තිම එක උපදෙස් පිළියෙල කිරීම උපදෙස් පිළියෙල කිරීම උපදෙස් පිළියෙල කිරීම ඒ ටික තමයි තියෙන්නේ මං හිතන්නේ ඒක නිවැරදි වෙයි මොකද ඒක මාතෘකාව තියෙන්නේ තොමම තමයි කාර්ය සාධනයේ පදනම් කරගත් පරීක්ෂණයක් ලැබීමේ පියවර ඉස් මට පළවෙනි එක ටිකක් කියන්න පුළුවන්ද පළවෙනි එක විෂය නිර්දේශයේ පරීක්ෂණය සඳහා විෂය නිර්දේශයේ පරීක්ෂණය සඳහා අදාළ කොටස් සංවිධානය කර ගැනීම ඒක මොකද කියන්නේ මිස් මේක අර මං කිව්වර print කරපු තම මං හිතන්නේ NI එකේ වෙන්න ඇති මං දන්නේ ඒක ඉස්සරහ පිටිපස්සේ මුකුත් නැහැ කොහෙද කියලාත් නැහැ print මේ photo copy කරපු පොතක් තියෙන්නේ මිස් ලැබෙන කරුණේ පොල් ටික පොඩ්ඩක් කියන්න පුළුවන්ද කීවෙනි එකද ඕනේ මම group එකකට දාන්නම් කීවෙනි එකද ඕනේ කියන්නකෝ දෙවනි කරුණේ මුල් ටික දෙවනි එකේ පරීක්ෂාවට ලක් කළ යුතු අරමුණු ඉගෙනුම්ඵල තීරණය කිරීම හරි මිස් හරි නේද හරි 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 අපි මේ තිවිලස ඊළඟ එකේ ඉඳන් බලමු නේද ඊළඟ ප්‍රශ්නේ ඉඳන් අනිත් පැයට තව එකතු කරන්න දෙයක් තියෙනවා නම් එකතු කරන්න පුළුවන් කෞෂල් මිස් ඔය ප්‍රශ්නේ 2016 2019 2021 රිපීට් පේපර් එකේ පේපර් 3ම අහලා තියෙනවා එන මේ අවුරුද්දේ තේයිද නැහැ එන්න පුළුවන් කියලා හිතෙනවා දැන් අපිට හරියට උත්තරයක් ලැබුණා ඒක ලකුණු කීයක ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේ ලකුණු ලකුණු 6ක ප්‍රශ්නයක් කරුණු 6නේ ලියන්න තියෙන්නේ එහෙමනම් පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නත් වෙයි නේද කරුණෙන් කරුණට කරුණු ටික නම් හතක් තියෙනවා ටක් විස්තර කරලා ලිව්වා නම් ප්‍රමාණවත් වෙයි මං හිතන්නේ. හැබැයි අපිට අර එනෝක මැඩම් නම් කිව්වා එදා අර මේ අපි පේපර් එක ගෙන හද්දි අපේ මේ ගෲප් එකකට කරද්දි අපේ හැදිරි අත් අකුරෙන් තියෙනවා නම් අහලා තියෙන ඒකට කෙලින් කියන්නේ ඩිරෙක් උත්තර දීලා තියෙනවා නම් හරිය කියන්නේ ලකුණු ඔක්කොම හම්බෙනවයි කියලා ලොකුවට හැලි හැලි වගේ ගොඩාක් ලියන්න අවශ්‍ය නැහැයි කියලා මේ මැඩම්කෝ මැඩම්ගේ අදහස. මැඩම්ගේ පේපර් එකේ දැන් හතරක් අහන්න කියලා තිබුත් හතරක් ලිව්වා නම් ඇති. අන්න ඒ වගේ ආයෙ විස්තර කරන්න අවශ්‍ය නැහැයි කියලා. එහෙම කිව්ව නේද මිස්ලා අපේ ගෲප් එකේ. මිස්ලා ඔකට නේද මිස් මේ කාර්ය සාධන පත්‍රිකාවක් කියන්නේ. අර අපි කාර්ය සාධන පත්‍රිකා කියලා හදනවනේ පාඩම් වල. සමහර වෙලාවට ඒක වෙන්න ඕනේ නේද? එහෙමද? මේ පිරික්සුම් ලයිස්තුවක් කියන්නේ මේකද පිරික්සුම් ලයිස්තුවක්? නෑ නෑ පිරික්සුම් ලයිස්තුව කියන්නේ වෙන එකක්. ප්‍රමාණන පරිමාණ
ඒක සර් ඕකත් එක්ක මහා ඊට පස්සේ තියෙන නෝට් එකේ සර් එතකොට ඔය පිරික්සුම් ලයිස්තුවත් අහලා තියෙනවා පේපර්ස් වලට පරිමාණන ප්‍රමාණන පරිමාණ ගැනත් අහලා තියෙනවා ඒක හදන විදියත් අහලා තියෙනවා ඔය කොටස් තුනම අහලා තියෙනවා ඒ පිරික්සුම් ලයිස්තුව කියන්නේ අර චෙක්ලිස්ට් කියන්නේ අපි ඒකනේ අර චෙක් මේ හරි අර ටික් එක දාගෙන යන්නේ ඒකනේ පිරික්සුම් ලයිස්තුව उदाहरण प्रस्तार प्रश्न कार्य साधन पद परीक्षणी प्रमाण परमाण दीलती विश्लेषण क्रम विधिय කාර්ය සාධන ඇගයීම් ඒ ලකුණු පැවරීම් ප්‍රතිපෝෂණය ලබා දී වලට ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තියෙනවා විශ්ලේෂණ ක්‍රමයේ සමස්ත ක්‍රමයයි එතකොට විශ්ලේෂණ ක්‍රමයේ යටතේ තමයි අර පිරික්සුම් ලයිස්තු ප්‍රමාණන පරිමාණ විස්තරාත්මක ක්‍රමයේ ඒ තුන තියෙන්නේ එතකොට මේක කාර්ය සාධන පදනම් කරගත් පරීක්ෂණයක මේ ලකුණු පැවරීම් සඳහා භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අර සර් කිව්වා වගේ පිරික්සුම් ලයිස්තු उपदेशन අරකේ උපදේශ අපි ලබා දෙනවා අර කාර්ය සාධන පත්‍රිකාවේ ඊට පස්සේ අපි අපි ළඟ අර පිරික්සුම් පිරික්සුම් ලයිස්තුව සහ නැත්නම් ප්‍රමාණ පරිමාණ ඒවා තියාගෙන අපි ඉන්නවා එතකොට ඒ කරන දේ දිහා බලලා හරි නැත්නම් කරපු දේ දිහා බලලා හරි ඒකේ නිර්ණායක වලට ලකුණු දෙනවා අපි දාගත්තු නිර්ණායක වලට ඒව ගැන අපි දැනුවත් කරනවා hali හැබැයි ඊට පස්සේ අපි ගාව තියෙන අර අර පිරික්සුම් ලයිස්තු ඒව එහෙම නේද වෙන්න ඕන प्रश्न सकसागेनीम निर्णायक सकसागेनीम कर लकुन पवर नहीं निर्णायक लकुन उपदेश එකෙන් අපි කියනවනේ අපි මෙන්න මේවා මේවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවනේ නේද කියනවා හරි නැත්නම් උපදේශ ගන්න ඕනේ මට හුන්නේ ඔව් නැත්නම් අර මෙන්න මේවා කරන්න නැත්නම් මෙන්න මේ විදිහට ඔව් එහෙනවද එකක් තියෙනවා කාර්ය සාධනය පදනම් කරගත් ඇගීමක් ලබා දීමේ පියවර කියලා මම ඒ ටික පොඩ්ඩක් කියන්නද ඔව් ඉතින් කියන්න බලන්න අපි බලමු එක एक कीला तीयने लमयाट पवरन कार्य तीरने किरीम एक अटते तीयनवा लमयाट करानट तीयन दे अपगे अपेक्षा अरमुनु इतुवन्ने लमया मुक्का किरीम तुलिंदे अन्न तीरने किरीम एक अन्ने देनलाद दत्त पदनाम करगेन प्रस्तारयक निर्माणे करन्न वेन्न पुलुवां कविपंक्तियक गायना करन्न वेन्न पुलुवां ए वगे टिकक तीयनवा ඊට පස්සේ දෙවැනි එක තියෙන්නේ ශිෂ්‍යයාට පවරන කාර්ය පැහැදිලිව විස්තර සහිතව ඉදිරිපත් කිරීම. තුන්වෙනි එක තියෙනවා තක්සේරුව සඳහා යොදා ගන්න ලබන නිර්ණායක හඳුනා ගැනීම හා ඉදිරිපත් කිරීම කියලා. ඊට පස්සේ පස්වෙනි එක වශයෙන් තියෙනවා නිර්ණායක පිළිබඳ ළමයා දැනුවත් විය යුතුයි කියලා.
ඒක තමයි තියෙන්නේ පියවර වශයෙන් දාලා තියෙන්නේ. ඔව් ඒවත් ඉතින් ගන්න පුළුවන් නේද? ඒ විදිහට තමයි ඉතින් එයාගේ යන්නේ. ඊළඟට අර තවත් අර ඒකෙදී අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් අර හිරන්සත් කිව්වනේ නෝට් එකක් පාවිච්චි කරලා අපි අර සැබෑ ජීවිතයට ආසන්න ගැටලු තියනවා නම් හොඳයි නේද? ඊළඟට තක්සේරුවේදී සිසුන්ගේ අපේක්ෂා නොකරන දැනුම හා කුසලතාවන් ක්‍රියාකාරකම් මෙම කිරීමට අවශ්‍ය වේදයි බලා. ඒ කියන්නේ අපි තක්සේරුවේදී සාමාන්‍යයෙන් අපේක්ෂා නොකරන දේවල් තියෙනවා නම් ඒ දැනුම් කුසලතා ඒ ක්‍රියාකාරකම් නිම කිරීමට අවශ්‍ය වේදයි බලා ඒවා හැකිතරම් අවම කරන්න ඕන. ඊළඟට පවරුන් ලබන කාර්ය සිසුන්ගේ සංවර්ධන මට්ටමට ගලපන්න ඕන ප්‍රායෝගිකව කළ හැකි දෙයක් වෙන්නත් ඕන. සියලුම දෙනාට සාධාරණ දෙයක් වෙන්නත් ඕන. අන්න ඒව ගැන සැලකිලිමත් වෙලා තමයි අපි මේක සකසන්න ඕන. කියන සැකසීම් පියවර අර මිසුත් කිව්ව ටික ගන්න පුළුවන්. මෙන්න මේව ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලත් අපි සඳහන් කරා නම් හොඳයි නේද? මොකද දැන් අපි දැන් අර OBD එකක් ලියද්දී සාමාන්‍යයෙන් අර සාමාන්‍ය කරුණු වලට වඩා පොඩ්ඩක් එහාට යන්න වෙනවා නේද? එන ගොඩක්ම නෙමෙයි. අනේ ටික අගව කියන්න පුළුවන්. ඒ ටික තිබ්බේ මේ අපේ නෝට් එකේ තියෙන්නේ මේ ක්‍රියාකාරකම් නිම කිරීම සඳහා නිවැරදි උපදෙස්. ඊට පස්සේ ක්‍රියාකාරකම තෝරා ගන්නකොට අපි අනුගමනය කරන්න ඕන දේවල් මොනවාද කියලා තමයි ඒක මම කියුවේ. ඒක පළවෙනි එක විදිහට සැබෑ ජීවිතයට වඩාත් ආසන්න ගැටලුවක් තෝරගන්න. ඔව්. ඒක හිරන්සෝ කිව්ව කලින්. ඊට පස්සේ තියෙනවා තක්සේරුයි දැන් සිසුන්ට කරන්න අමාරු ඒවා තියෙනවානේ. කියන්නේ සිසුන්ගෙන් අපේක්ෂා නොකරන දැනුම කුසලතා කොටස් තියෙනවා නම් ක්‍රියාකාරකම් නිව කිරීමට අවශ්‍ය ඒව ඕනද කියලා බලලා ඒව හැකිතරම් අවම කරන්න ඕන. ඊළඟට පවරණ කාර්ය සිසුන්ගේ සංවර්ධන මට්ටමට ගැලපෙන්න ඕන. ඊළඟට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන. ඊළඟට හැම දිනාටම සාධාරණ දෙයක් වෙන්නත් ඕන. අන්න ඒව ගැනත් අපි සර්කල් යොමු කරන්න ඕන. කරන්න අමාරු දේවල් දෙන්න නරකයි නේද? දැන් සමහරවිට අපිට පුළුවන් දැන් ওই විද්‍යාගාරේ මොකක් හරි පරීක්ෂණයකදී ඔන්න ටිකක් අර මේ සාන්ද්‍ර අම්ලයෙන් පාවිච්චි කරන්න දෙන්න නරකයි. අන්න ඒ වගේ මොකක් හරි පරීක්ෂණයක් කරන්න දීලා ඒව සාන්ද්‍ර අම්ලයෙන්ම භාවිත කරන්න දෙන්න නරකයි. එතකොට අන්න ඒව ගැනත් අපි කියන අනුතුරු කරගන්න පුළුවන් ඒක නිසා. එතකොට අන්න ඒ වගේ දේවල් සැලකිල්ලට ගන්නත් ඕන. අනුතුරක් වේවිද කියලා කරන්න පුළුවන්ද මේවා? එතකොට හැමෝන්ටම කරන්න පුළුවන්ද? අන්න ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට එදිනෙදා ජීවිතයට වඩා තාසන්න නැත්නම් සැබෑ ජීවිතයට වඩා තාසන්න ගැටලු තෝරගන්න ඕන තමයි ගොඩක් හොඳ කියලා තමයි කියන්නේ. තව මොනාර තියනවද ඉස්සරහට යමුද? ඊළඟ